අත් සුපුරදු පරිදි සුපුරුදුූ වෙේලාවට ඔබෙක්වන්නේ හරය කැඹුරුව දැනුම සපිරි ව්‍යාරික කතා ාහබිස් 24ෝන් සමඟ අදාප සම කතාබාර පැමිණ තිබෙන්නේ ස්ලිට්ා තනන්නේ ප්‍රහන විදහයකෙන් නිලධාරිී ඒවගේම උපකළපතිවරයා වන මහචාර්ය ලලීත් ගමගේ මහතා. අපි සූදානම් වන්නේ ස්්‍රීට්ාආයතනය තුළින් එඒවගේ තොරතුරු තාක්ෂ ෂේත්‍රය වගේ ඉංජිනේරු ශේෂත්‍රියය වගේම ශ්‍රීලංකාව සංචාරක ව්‍යාපාරික ශේෂත්‍රීයට අදාළවන ඉතාමත්ම වැදගත් කරුණුකාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කරන්නට අයිබෝන්ක බෝ පිගනාවක වැඩසටහට. ඇතනම් ශ්‍රී ලංකාව, තොරතුරු තාක්ෂ, අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල වල. ඉතා වැදගත් ආරම්භයක් ලෙසට ශ්‍රිට්ා තනය සහන් කරන්නට පුළුවන්. ඔබට මතක නම් නිරය ම මතගැ තියෙනට අවශ්‍යයි ඒ කාලය ශිටායතනය ආරම්භ කරන කාලය තුළ ලංකාවේ මේ පෞද්ගිලික අධ්‍යාපන ක්‍රමය මුණවගේද තිබුණේ. අපි එසලායිට ආතනය පටන්ගන්නකොටේ පටන්ගත්ත එෙක් දස්ශන යානු නමේ වැඩිපුර උපාද්ධි පිරි නමන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තිබුණේ නැහැ. අපි මේ ආයතනය පටන්ගත්තේ මොකද ඒදවස්වල තොරතුරු තාක්ෂණ ශේෂත්‍රය සීග්‍රන් දියුණුුවමින් පවතුුණම්. හැබැයි මේ ශේෂත්‍රයට අවශ්‍යවෘතිකයන් ලබා ගැනීම ගොඩක් අමාරු වෙලා තිබුණේ. ඉතිමට මතකයි අපි රැස්වීමල් පත මට ඒදවසල් මොරුතුු විශ්විද්‍යාලයේ ශේෂ්‍රතිකාචාර්ය වරයකැට වැඩකරේ එතකොට අපේ යැහුව මේී පුෘතිකයන්ීප කොච්චර ප්‍රමාණයක් බීහි කරන්න පුළ අන්දි කියලා. එතකොට අපේ විශ්වවිද්‍යාාව වලින් ඒදවස්සල එකසිය පණහකටත් වගේ අඩුගානක් තමයි උනේ හැබැයි රට වශවවෙලා තිබුණන දදාහකටත් පමණ වැඩි සංක්‍යාව ඒ කාලි ඒ කාලෙ න නමේ නම වෙනකටත් දාහකටත් වැඩි අවුරුද්ධ පතා දාහකට වැඩි සංක්‍යාවක් අවශවෙලා තිබුණ ඉ ඒ අරමුණු කරගෙන තමයි අප ටන් ආරම. ඇතන තැල් මේ වනවිට ලංකාවේ වගේම ලෝකය තුළ මහිතරමවා තොරතුරු තාක්ෂක ශේෂ්‍රය සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් තිබෙන ඉල්ලුමක් තිබෙනවා ඔයි දහසේ රැකයා සීමාව මන්තන්නේ කහිපගුණකි වැඩිවෙලා ඇති මේන විට මෙවන විට එස්සෙල් ඩබලයිට ස්ට්‍රිට් ආයතනය ක්‍රාත්මක කරන පට මාල් පලිමඳද අප දැනගන්නට කැවති. ඒගේම ඔබලාට කෙතරම් දුට හැකි වෙලා තිබෙන වද ලංකාවේ ඉල්ලුමේ වගේම විදේශය ඉල්ලම සඳහා මේ්‍ය අවශ්‍ය වෘතිකය බිහිකිරීම සඳහා තායක වෙන්නට දැන් ඇත්තරම කියරනම් අද වෙනකොට මේෂේෂස්ට්‍රේට භාර්ෂිකව දහදාහක් පමණ වෘරෘත්තිිකයන් අවශ්‍යයි අපේ ආයතනයනු තාම අපි බිහි කරන්නේ දෙදාහකට දහදහක් ලංකාවේද නතන් ලංකාවේ සහ සමාර්වෘතිකයන් පිටටත් යනවානේ එතවට ඇත්තටම කියනව නම් ඒ වගේ සංකයාවක් බිහිරන්න ලංකාව ඉල්ලම සඳහාය තරදුරු තාක්ෂෂ එති මේ අවශ්‍යතාවයන් අපිටත් දැන් සපුාලන්න අමාරය ලතියෙන හැබැයි මේට අපි පෞද්ගලික විශ්වා දැන් මම එක දැන් අපතුමා කතා කරාේ පෞද්ගලක විශ්වවිද්‍යාල ගැන මහි තන්න්නේ පෞද්ගලක විශ්වවිද්‍යාලවල උසස්්‍ය අධ්‍යාපන ආයතනවල සහභාගිත්වය මේකට ඉතාම අවශ්‍යයි. මම තවපොඩිකාරණයක් කියීවනන් එහෙම අපේ රටේ දැන් දැයිකට අවශ්‍ය සැපියවම තිනවද කිය ලක් බල අ ඩෝන මොකද දැන් අපි ගත්තොත්තෙම අපේ රටේ ලක්ෂ පනස්දාහක් පමණ ශිෂ්‍යයන් උසස් පෙල විභාගයට ඉඳ ගන්නා. ඒකෙන් එක් ලක්ෂ පනස්දාහක් පමණ ශිෂ්‍යයන්, විශ්ව විදාල වලට පිවිසන්න සුදුස්කම් ලබනවා ඒත් අපි රජ විශව විද්‍යාල වලට ගන්න පුළන් විසි පන්දා පමණ ප්‍රමාණයක් පමණයිඇති මේක අ සමත්වෙච්ච සංකයාවෙන් ගත්තොත් එෙම සීයට දාහකතකටත් වගේ අඩු ප්‍රමාණයක් ඉතින් අපි වගේ රට අපි ඉස්සරකකට පිනං දුපතරට කැ අපි දැඟ උපරටක් නෙමේ අපි මැද රටක් ඒ වගේ රටකටත් අපි ගත්තොත්හ මේ ටවල් සංසඳන ක ගත් තොත් එෙහ සීත හතුලියක් පවන ප්‍රමාණයක් මේ විශ්ිවිද්‍යාලයට සුදුකම් දබන ශිෂ්‍යයන්ගෙන් බඳව ගන්න එකෙන් අප අඩුමගානය හැට දක්වත්ගන්න ඕන. මේ ප්‍රමාණය මේ සංඛ්‍යාව ගන්න නම් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලය පුළුල් කරන්න ඕන ඒ සමගම, මේ පෞද්ගලකා ඇතනත් සම්බන්ධ විය තුමයි කියම වගේ දස. ඉතුකර ැන උබ සඳහන් කරආකාරයට ලංකාවේ ඉ උබලට දිදහක් වගේ ප්‍රමාණත්තමයි වර්ශයයට පුළුවන්. අපි ගන්න දැනට දෙදහට දහස් දෙසී පහක් වගේ තමයි අපි ගන්න ලංකාවේ අවශ්‍යතාව සපුරල්ලන්නටහක ති බ ලකකා තිම අතරනට පෞද්දිික අඇතන හ රජ අත එක බද ම දස් දෙශය පනක්වේ ොරතුරදක්ෂණයට විතර රම නෙමයි ඇතොරතුරක්ෂ අපිගන්න නික්දස් පසයක් පමණ. ඉති දැන් දැඟ අපේ ශේෂ්‍රයේ ව්‍යාපාරිකයන් ඉන්න ව්‍යාපාරිකයන් කියන අපි මේ බිහිකරන සංඛ්‍යාව මදී කියලා. මේ වැඩි කරනවවා තවතාවත් ආයෝජකයන් නැවිල්ල මේ ශේෂත්‍ර තවත දුරට දියුණ කර කරන්න පුරුව කරන්න පුලන ගදන ඇතන ෝප ඉතාමත්ම වැදගත් තරකට සාකච්ඡාව රැගෙනෙනවා. ඇ ලංකාව විතරක්නවෙ ලෝකයේ මේ වන විට යම් ඉහ ආදාමක් ලබයයක්න්න පුළුවන් රක ශේත්‍රයක් ලෙස තරතුරු තාක්ෂ රැකාශේෂ්‍ර ්‍රලිතයි තුරට අපිට ලංකාව අවශ්‍යතාවත් සොපුරල්ලන්නට බැරි නම් මහිතර අපිට අවකාශයක් තිබෙනවා තවදුරටත් මේ පුළුල් කරන්න ලංකාවේ විතරක්නවේ පිටරට රකයා සඳහා අවශ්‍යතාවයන් සඳහ තු ඒ සඳහා පිමගද කළයුත්තේ ඒ සඳහා පි කළයුත්තේ අපේ පෞද්ගලික ආයතන අපේ ලංකාවේති රජය විශ්වවිද්‍යාලත් පුළුල් කරලා පාටමාලාවන් වැඩි කල්ලා ළමයි ඇතුළත් කර ගැනීම වැඩි කරන්න ඕන හැබැයි මේකේ ප්‍රමිතියකටත් කරන්න ඕන. ඊට අමතරව මන්දන්න රජයක් වශයනොත් කැමති පෞද්ගලික ආයතනවල උසධ්‍යාපන ආයතනවල සම්බන්ධ කරගෙන මේ අවස්ථා ශිෂ්‍යාන්ටතියෙන අවස්ථා වැඩිදීමට මේ ළඟදී. මේක මුල්කරගෙන පටන් ගත්තා ඉන්ට්‍රස් ්‍රී ලෝ් එකක්ේ කියන්නේ නයක් දෙෙනවා ඉන්ට ොලය රහිතව. ඇති ඒවගේ වැඩවලින් මම හිතනවා මේ අපිට තවතුර රටත් කරු කරන්න පුුවන් කියල ඉතුර දැ ඔබ ප්‍රමිතිය පිළිබඳව සාකච්චා කළ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල යම්ය පට මාලාල ප්‍රමිති පිබඳ කතා. භහවන කාලවකාවනුවක් මේ විශේෂෙන් වෛද්‍යධ්‍යාපන ප්‍රමිතිය පිළිබඳවත් කතාාව වෙනවා දැ මේ තොරතුරු තාක්ෂණය සම්මධ ප්‍රමිතිය කෞද තීරණය කරන්නට අවශ වෙන. දැන් අද රටේ ඇත්තටම පෞද්ගලික ආයතනයකට උපාදිය පිරිනමන්න පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැති අනුව. පටන් ගන්නකොට උස්‍ය අධ්‍යාපන නමා්‍ය අමත්‍යංශයේ නිලධාරී නැවිල්ලා. ඒ ආයතනයට මේ ප්‍රමිතිීන් තිීනවද කියලා බලනවා. හැබයි ඉට පස්සේ ඒක දිගර දිගට ගෙනයාමක් වැඩිය වෙන්න නැහැ ඉට අමතර අපි දැන් පටන්ගන්න හදන්නේ ප්‍රමිති සහතික කරන ආයතනයක් ඒක රජයේ ආතනයක් හැටියට එතවට ඒ ආයතනය ප්‍රමිතිය බරිින්වර බලලා පුළුවන් මේ ආතනවල ප්‍රමිතිය ඒ විදිට තිීනවද කියලා බලන්න. ඇතරම දැන් ඔබල්ගලාගේ ආයතනය සරහවිය වි බොහවෙලාපට සිදු කරන්නේ මේ මානව සම්පත් දියුණ කිරීම. එකයන්නේ තොතුර තාක්ෂණය ඉන්ජනේරු අංශය අපි කතා කරන බලාපරිතිනව සංචාර්ක ව්‍යපාරයට දාල මානව සම්පද දියුණ කිරීම පිළිබඳව එතුකොට අපේ රට ගොඩක් වෙලාවට මේ මානව සම්පත පිළිබඳව ඉතා ඉහල යින් කතාා කර රටක් ලෝක වෙන රටවලට සමඟ අපි තර්ගකාරී ලෙස ඉදිරියට යෑමට නම්. අපේ රට අධ්‍යපන හෙලායි ොඩක්රටවල්ලට වට. මිනිසුන්ු ගොඩක් වැඩ කරන පුළුව ගොඩක් හොඳයි ර්රක්ෂමය කියලා කතාත් වහක් ඇති වෙලා ඇතිබෙනවා. එතුන මේ තුළ මානව සම්පත දියුණ කිරීම කෙතරම් වැදගත්ත රටේ සංකර්ධනය සඳහා. ස මම විශ්වාස කරනවා මේ අපරටේ ආර්ථී වශයෙන් දියුණු කරන්න තියෙන එකම මාර්ගය තමයි අප රටේ තියෙන මානව සම්පත් වර්ධනය කිරීමෙන් වර්ධනය කිරීම තුළින් ද අපි ගත්තත අපි සම්පත්තින රටක් තම හැබැ අපට සමහර සම්පත් නෑ කණජ තෙල් වගේ ආර්ථික වශයෙන් මුදල් ලපයාගන්න ඕන සම්පත් නැති නිසා. මම හිතනා අර්කිවෝ වගේ මාන සම්පත්වලින්තා මේ කරන්න ඕන. මානව සම්පත් මේ ආර්ථික දියුණුව යොදාගන්න නම් මානව සම්පත් දියුණු කරන්න ඕන රවාම ඉස්සල්ල කිව්වාගේ අපට ඉන්නවා හොඳ එක්ලක්ෂ පනස්දාක පමණ අවරුදු පතා. ශිශ්‍ය සංකයාව ඔබට හිතෙන් ඇද ලංකාවේ සම්පත් හො හොයි හොදයි කියලි කොච්චර කිව්වත් ගොඩක් වෙලාට යල් පැගීපු විශ්‍යන් තම අප ශෂවවිදාල උගල් උගන්නන්න්නන්නේම අපරාධි කාලයක් විනාස කරලදානො. ලෝකයේ රටවල් වීගම් වේගෙන් නවීන දෙවල් කරා අධ්‍යාපනය කර යනකොට අපි තාමත් පරන්න දෙේවල් අතපතක ඉන කිලබට හි හරියට මහරි දැන් අපි ද විශ්වවිද්‍යාලයට පිවිසගන්න හශිෂ්‍ය වගේ වැඩි ප්‍රමාණකුත් කරන්නේ යෝග්‍ය අදාළ විෂයන් නෙමේ වෙන්න පුළුවන්. අපේ දැන් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මානව සම්පත් සම්පත් ප්‍රවර්ගයක් හැබ අපි නිෂ්පාදනය කරන්නේ බිහි කරන්නේ ඊට හත්පසින්ම වෙනත් කටයක් වෙන පුොල ඒක තම මෙතන යෙන ප්‍රශ්ය ඒකද තම අපි මොක්හරි පාටමාලාවක් පටන්ගන්නකොට ඒකේ යෝග්‍යතාවය ගුණාත්මක බව සල කළ තම ඒ පාට මාලාව පටන්ගන්න ඕනේ. ම හිතන මේ මානව සම්පත් ඇත්තටම වැඩි දියුණු කරන්න පුළුවන්නම්. අපේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න පුළුවන් කොමද දැන් අපි තොරතු තාක්ෂ ශේත්‍රයේ යම් කිසි ලෙවල්හටයිලින අත්තට අපි අද කියවනම් අපනයන ශේෂත්‍රයේ මේක පස්වවෙ නිස්ථානයට පමණ දියුණු වෙලා තියෙන. දැ මේක තවදුරටත් වැඩි කරන්න නම් මේක ආශ්‍රේ තියෙන අනිත්දේවල්. ලෝකයේ දියුණු වෙන අනිත් ශේෂ්‍රයන්. දැන් අපි දන්න අපි ටස් බෙලඳන පොළවලට හදපු මුරුදුකාංග හදර තින න් ක්ක්ට. දැයි ලඩන් ොක්චකින් ඒ කම්පනිික ඒ අරගෙන ඇත්තට මේ ගොල්ලන් වැඩිපුරම බඳවගන්න එල අයිට අතන උපාරිධාරින් තමයි. දැ ඒක තාශය ත ීන දැන් අලුතුින් දීවිෙනන ස security. ඒගේ Internet of things data analytics ලව් කම්පිට මේ වගේ මේ ශේෂත්‍රයන්ට පිවිසිලා අදාළ බාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්නම්. ඒවට හොඳ ලෝකවෙලඳපේ ඉල්මත් තියෙනවා ඒ මාර්ගෙන් තවතවත් රැකියාවට ටිල්ලුමක් හැදෙනවා ඒ මාර්ගෙන් ආයෝජකයන් මේකට සම්බන්ධන මංහිතන එත්තුලින් අපේ ආර්ථිකය ගොඩ නගාගන්න පුළුවන් කියලා. එතුකට දැන් ඔබලා ඉංජිනේරු ඒවගේ සංචාරක ශේෂත්‍රයන්ට අදාළ පාටමාලා ආරම්භකරෙත් ඔය වගේ දුරදක්නා නුවනක් හිලද කල්පනා කරලද එකද අපි හැමවෙලේම අපි අධ්‍යයනය කරනවා රටට අවශ්‍ය මොන වගේ මානව සපද්ක දැන් අපි සංාක ශේත්‍රය ගත්තොත්ේ හෙම. දැන් පසුගේ වසර කී පිතුලි අපි දක්ක සංචාරක ශෂත්‍රය ඉතා ශීග්‍රයන් දියුණු වෙනවා. දැන් අවදන්න මමත් මෙ අධ්‍යක්ෂකර වැඩකර එක හොටෙල් මේකට සමාගමකට. අපි ෝ දකාමර දාහතරදාහහිදං තිස්දාක්වා වැඩි කරන්නේ නවා. බයි දැම් බැලහ මේකට අව්‍ය නවම්පත් හරි යෝග්‍ය මානව සම්පත් නෑ. අපි බැලුව ඇතකොට මේ කොහොමද මෙක් කරන කියලා. ඒ අපේ රටේ යෝග්‍ය මානව සම්පත් යියුණු කිරීමට අවශ්‍ය දැනු මොුවත් තිබුන්නේ. එමනිසා අපි කරදේ අපි ඔස්ට්‍රේලියාව ආයතනයක් එක්ක සම්බන්ධලඒක මේ ලෝකේ තියෙන පළමිනිි පහේ ආයතනයක් ඒගොල්ලං ඒ විශේෂත්ඥන් මෙහට ගෙනල්ල අපේ යටටිතලු පහසුකම් හදලා පාටමාලාරන් හදලා ඒතම පටන් ගත දැ මේකෙන් බි වෙන බෘතිකයන්ට බ්ලෝකේ හැම්ම තැනම රස්සාාවල් තියනවා. ඇතම දැන් ගොඩක් කලාට කතා බහක්්‍ය වෙනවා අපිට මානව සම්පත සචාර කර්මාතයයට දියුණු කරගන්නට බැරිවුත් නොදුර වනාගතය දීම් පිටිං සේවකයන් ගෙනහැල්ලා මේ සේවාවන් සම් යිෂ්ට කරන්නට සිද්ධ වේ වී කියලා තුර ස්ලි්ා තනය විසින් මේ බිහිකන ප්‍රමාණ ඉතාම පොඩි ප්‍රමාණයක් නේද. තාමත් පොඩි ප්‍රමාණයක් අපි අසරකට දෙසක් පමණ තමයි. ඒ ඒේෂ්‍රලත් අපිහිතනවා දාහකට වැඩි ප්‍රමාණයක් දැනමත් අවශ්‍යවෙලා තියෙනවක් කියලා උසස් මට්ටමේ. දැඇත්තට ඔබතුමකිවූවාගේ දැනටමත් ලක්කු හෝටල්වලට චංග්‍රීලාගේ හෝටල් වට පිට පිටටවලින් තමයි මේ විෘතකයන් ගැන්න තිීම. ඇතරම දැ අපි රටේ සංවර්ධනය ආර්ථික වර්ධනය ගැන කතා කරන ආයෝජකයන් මෙහට එනකොට අපි කනො ඩොලර් මීණ තුන්සිය හාසිය බොයි සඳහන් කළ හෝටල් සමාගම වගේ. ඒයතන ආයෝජනය කරනකොට. මේක නියම ප්‍රතිඵල ලංකාවට ලැබයි කියලා. හැබැයි ඔයකේනාකාරයට අපිට මානව සම්පත දියුණු කරගන්නට බැරි වුණෝත්. අවසානේද අපේ ප්‍රතිපඵ ලබාගන්නට බැවිවී. යේ අපඒ එකක හින්ද මානා සම්පත් දියුණු කරන්න. හොඳ ප්‍රයත්නයක් ගන්න ඕන්න ඇබ දැන ඩි යෝජනක් කරනපු ්‍රට්ායතනයේ ප්‍රධන විදහයකර ලි ධරිවරයා වැ සටහ නරමණ ප්‍රතිපති තීරකයන්ට වගේ මේ හා සම්බදධ වනට කිය පු හම මානුම්පද දියුණ කරනපුල අපට වැඩ පාල් නිර්දශයට පාසල් විශ්‍යයක් ලෙස සචාරක්‍යාරය යම්යම්දේවල් ඇතුළත් කරන. එහෙම කරන්නත් පුලුවන් මන්නන් හිතන්න වැඩි පුරම කරන්න ඕන බ සංචාර ශේෂත්‍රයට පිවිසෙන්න සමහර සීමාවන් තියෙනවා. තැ සමල්ලාවට ස්ත්‍රීපක්ෂස් ගොඩක් කලාටක මැතිවි සසාම්ප්‍රදායක චින්තනය වෙනයි වැඩ කරන වේලාවන් වෙනස්ින්ද හැබ අපි මංහිතන්නේ ගොඩක් කරන්න ඕන මේකත් හොඳ වෘතියක් කියලා මේ ප්‍රමෝට් කරන්න නතකොට තමයි මංහිතන්නේ අපිට මේකට අශ්‍ය ශේෂ ශිෂ්‍යාවන් බඳෝගන්න පුළුවන් වෙන්න. ඉන්ජනේරු ේෂය සබන්ධයෙන් ඔබ මොනවගේ පාතමාලවන්ද ලබාදන්න. අපි එන්ජිනේර් ෂේෂත්‍ර යටතේ ඉල්ලෙට නි ට ඉල්ට නික් නරරිින් රනවා සිල් ජනරිින් කනවා මිකැනිිකල් ඇන්ජිනේරීං කරනවා ඒේ තවත් අලුත්ම පාටමාලාති මෙකට්‍රෝනිික්ස් කියල ඒකත් කරනවා මට ියල් න්ජ නරරිනත් කරන්නවා. ඇත්තරන දේ වැඩසටනය අවසා මනිතු හිපෙෙන සමා කැමති දැනගඩට ලංකාව පිහිටීම අනුව අපි හක්කොන්සෙප්ට අක්ගෙන කතාගනෙන මධ්‍යස්ථානයක් වීම පිළිබඳව කතා කරනවා මේ අධ්‍යාපනය සම්න්ධය ලංකාව මධ්‍යථානයක් ව බැරද ගිල සහරවාහනවා. එතකොට දැන් ඔබලාගේ විශ්වවිද්‍යාලය තුළ විදේශය ශිෂය අපි දන්නා පරිදි අධ්‍යාපනය හදාරනවා හැබැයි ප්‍රමාණය මදී. එතකොට ලංකාව අධ්‍යාපනක මධ්‍යස්ථානයක් බට පත් කරන්නනම්ි මොවත කරන්නවා. මේකට අ වශ්‍ය වාතාවරණය හදන්න ඕන වාාවරණය අපේ විදේශ ශිෂ්‍යන්ටයන වී සසිස්ටම් ඒ වගේ දේව තාම හරියට වාතාක් හැදිල නෑ. ඉට අමතරව අපි පාටමාලාවන් ව්‍යප්ත කරන්නන පාටමාලාල් එකක් දෙකක් තිබිල මදි ගොඩාක් පාට මාලා තියහන්න. ඒ පාට ලාල් ගොඩක් තිනොට පෞද්ගලික විශ්ව එත්‍යයාට ප්‍රමිතියට අනුව ගොඩක් විශ්වවිද්‍යාල තිබෙනවනම් මේක තමයි මගෙත් එක මරමුණ අපි අධ්‍යාපන කේන්ද්‍රයක් මේ කලාපේ කිරීමට. අධ්‍යාන කේද්‍රය බවට පත් කරන්න නම් මහිතන්නේ ප්‍රති සංස් කරන කල යුතුයි. රිෆෝම්ස් ේන වේගෙන් වගෙන් කරන්න ටන කියගේ ඉඳල වැඩක් නෑ කරන්න කිරීම වැදගත්වෙන්න. ඒ කොප ද මක්ලා බග ල විදේශ අටවලට ඇදිල නේේ තුරගත් විශ ද තුර හොඳ ප්‍රශ්නයක් අස්ට්‍රේලියාව ගත්තොත්ත හෙම මේකෙන් උපයනවා ඩොර් බිලියන විසි දෙකක්. ඒක ඔස්ට්‍රේලියයාබෙත් අපනෑන ශේත්‍රී යන තුන් වෙන එක. ඒ එංගලන්තය ගත්ත ොත් එහම ොල්ර් බිලියන තිස්තුනක්. මේ ලඟදී පටන්ගත් මැලේෂයාවගේ මට මතකයි මත් ගිල මැලේශයා නිසිට සල ගන්න යන එදශ්‍රනම ේසුනම මකද ඒ ොලන්ට එක් සම්පත්ති බිචන තින්ද. අද ඒ ො ඩොර් බිලියන එක ඉක්මවා මේ ශේෂත්‍රයෙන් උපයාගන්න. මේකෙන් නවත්ත ගන්න විදතරක් නෙමේ වැඩිපුර විදේශ වෙනමත් උපයාගන්න හොඳම ක්‍රමයක්ට ම හිතන අධ්‍යාපනයකි. ක දැ සහරු කියනවා අධ්‍යානය විකුණන්හදනවා ම අධ්‍යාපනය අපි ආරක්ෂාකරගන්න වන පර න ද ධ්‍යාපන ැ තු මහි බත් දහ සද්‍යාන දාපන දහ ්‍ර ශ ල. අධ්‍යාපනයකනට කවරහර ගෙනව ඕන දැ ම වරට විශ්ව විද්‍යාල ඉගනගන්නකොට එක මට ගෙවන් මමෙව නැතිවුනාටි ඔක්කො ගෙවවා බදු මා ගේ බද දන්තාවගේ බදදු. ඒවගේ දැන් ළමෙක්ට සල්ලිතන වන ඒලාමයට පුළුවන්නම් ඒ මුදල වදං කල්ලා ඉගෙනගන්න මටන ඒක කිසිම වැරද්දක් තේරෙන්නේ නෑ. තු අප රට ශිෂන්ටත් මයිතන වැඩිපුර අවථාවක් ලබාදන පුුවන් වෙයි විදේශය උදල් අපරට ගලාගෙන ද්‍යපන සඳහ ඊතමතරත්න්නේ අපේ පර්යේේෂණ දියුණ කර පුලා මොකද අපේ විශවවිද්‍යාල වල දැන් අඩු දෙක් තමයි මේ පර්යේෂංශය. පර්ේෂණන්සය තුලින් තමයි. අපට පුළුවන් නවනි පැයුම්. නව සේවාවන් අඳුන්වල දෙන්න මේ ඒවට තමයි අපි ලෝකවෙරද පලේ තියන සේවාවන් අවුරක වද ඉළුමත්තින සේවාවන්නහා බාන්්ඩ නිෂ්පාදනය කන්න පුළන්වවෙන්න. අපප ඇත ම අපි කාේ අවසන් නො ට ොහ තන් ්‍ර පට ම සාකචාවක් සිදු කලේ අපි අද සාකචා කලේ ස්ලිට් ඇතනේ උපකොලපති වගේ ප්‍රධහන විදහක නිල ධාරී මහචාරය ලීත් ගමගේ මහතා සමග අද විිස් 24ෝන් සාකච්චාවිත් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවමෝ. .